අයිබෝවන් ලෙබනනයේ බේරෝටහි පිපිරීම හේතුවෙන් එලට පිහිරිශවියන්කා තානාපති කාරයාලයට සුළු හානි සිදුවී ඇති නමුත් කාරී මණ්ඩලයේ ආරක්ෂිත බවශ්‍රියංකා තානාපති කාර්යාලය පවසනවා. එම පිපිරීම සිදූ ස්ථානයේ සිට කිලෝමිට දහයක් දුරින්ශයන්කා තානාපති කාරයාලය පිහිට ඇති බවයි වාතා වන්නේ. තානාපති කාරයයාල ගොඩනගිල්ලේ පිවිසුම් දොරටුවලට හානි සිදුව ඇති බවයි ලෙබනයේ සහස් සිරියා විශ්ණකා තානාපතිශ්ානිි කල්යාන පවසන්නේ නිලධාරියන්ගේ නිවාසවයට තාන සිදුවී ඇති බවත් සඳහන් කර කෙසේ වෙතත් තානාපති කාරයාලේ මීට පෙර පැවති ස්ථානයේ තිබුණ නම් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බවයි සඳහන් වන්නේ. මෙම පිපිරේම හේතුන් ශිලන්ගේ කියන් දෙෙනෙකු වාවර ලබ ඇති බත්වාර්තාවනවා. ඔපට යම් අවශිතාවයක් වෙතොත් පහත දුරකතනංග ඔස්සේෂන් කතානාපති කාරයාලය සම්බන්ධ කර කත හැකි බව දන් වාසිරිනවා. එම්ම දුරකතනංක නම් බිඳ දෙකයි නමසී හැටේ එකයි, හැත්ත නමයයි කොල හයි අසූ දෙකයි හැත්තේ නවය. බිදු දෙකයි නමසී හැටේක්කයි හැත්ත හයයි හතලස් නමයයි අසූ නමයයි, අනූතුන. දු දෙකයි නමසසිය හැටේකයි, හැත්ත හයයි හත්සී අයි හයසීය පනස් හත බිදු දෙකයි නමසය හැටේකයි පනස් හතයි හැට නමයයි පන්සි අසූ පහ නැවතත් මමු දුර කතරන් කරම් බිදු දෙකයි නමසය හැටේකයි, හැත්ත නමයයි එකක්ොලහයි අසූ දෙයි හැත්ත නමය බිදු දෙකයි නමසිය හැටේකයි, හැත්ත හයයි හතලස් නමයයි අසූ නමයයි අනෝතුන බදුයි කොට්නි නගර ආණ්ඩුකාර මාවන් ඔබුට් පැවසුවේ ලක්ෂ දෙකත් දෙකහ මාරත් අතර පිරිසකර නිවාස අහිමමී ඇති අතර ඔවුන්ට ආහාර ජලය සහනවාතෙන් පහසුකම් සැපීමට බලධවාරෙන් කටයුතු කරමින්ට් නබවයි අවම වශයෙන් පුද්ගලින් සියදන කොඩවත් මරණයට පත් කරමින් සහත් තවත් හරදාහකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් බේරු් අගනුවර අඟහඩවාදා අගෝස්තු හතර සිද් ූපි පිරීමෙන් අනතුරුව ලෙබනනේ ඒ සම්බන්ධයෙන් වල පමින්ස වරායා ආශ්‍රිතව හටගත් ගන්නකින් අනතුරුව විශාල හත්තක ආකාරයේ වලා කුළලක් මතු කරමින් සිද වූ පෙපිරීමෙන් බේරූ් නගරය දෙදුරුම් කැවිණී. ජනාධිපති මිශල් අවුන් පැවසුවේ අදාළ ප්‍රදේශයේ ගුදමක් තුළ ඇමෝනිියම් නට රේටොන් දෙෙදදා සත් සය පණහක් ඉතා අනආරක්ෂිතව වසර හයක කාලයක් පුරා ගබඩා කර තිබී ඇති බවයි. බදාදා අගෝස්තු හතර හදිසි කැබ්න ට්‍රැස්සීමක් හැඳ වූ ජනාධිපතිවරයා සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බව කියා සිටියා. පදාදා සිට ලැබර් නේතුර දිීන තුන්නක ශෝක කාලයක් ක්‍රියාත්මක කෙරේ. හදිසි අරමුදලක් වෙනුවෙන් ආණ්ඩුව ලීරා බිලියන සීයක් ඩොර් මලියන හැටහයක් නෙකුත් කරන ති බව ජනාධිපතිවර යානිවේදනය කලාා.